ඉන්දියා කණ්ඩායම පසුගිය කාලේ සාර්ථකම කණ්ඩායමක්. ඉන්දියාව ටෙස්ට් එක් දින වගේම T20 තරගවලත් ඉහළම දක්ෂතා පෙන්වන්න සමත් වුණු කණ්ඩායමක් විදිහට ඉදිරියෙම හිටියා. හැබැයි ඉන්දියා කණ්ඩායමේ දක්ෂතා පිටිපස්සේ පොඩි අවාසනාවකුත් අපි දැක්කා. මේ තත්ත්වෙත් එක්ක ඉන්දියා කණ්ඩායම T20 ලෝක කුසලානයේ අවසන් වීමත් එක්ක නායකත්වයේ වගේම පුහුණුකාර දූර වෙනස් කරන්නත් තීරණයක් ගන්නවා. ඉන්දියා කණ්ඩායමේ අලුත් නායකයා විදිහට පත්වෙන්නේ රෝහිත් ශර්මා. කොහොම වුණත් දක්ෂතා පෙන්වමින් ඉදදී තමයි කොහලි නායකත්වයෙන් ඉවත් කරන්නේ. ඉන්දියාව බිහි කළ සාර්ථකම නායකයෙක් විදිහට තමයි විරාත් නායකත්වයට සමු දෙන්නේ. ඒ විදිහට වයස තියෙද්දී වැඩ පෙන්නලා තියෙද්දී සමුගන්න එක වේදනාත්මක සමුගැනීමක්. කොහොම වුණත් විරාත් කියලා තිබුණේ තමන් සතුටින් සමුගන්නවා කියලා. මම නායකයා වුණාට පස්සේ මගේ ඉලක්කය වුණේ ඉන්දියා කණ්ඩායම හරි දිශාවට අරගෙන යන එක. මම නායකයා වුණත් නායකත්වයේ නැති වුණත් මගේ තියෙන ඒ ඉලක්කය මගේ හිතේ තියෙනවා. ඒක මම සෙල්ලම් කරන තුරු තියෙනවා. විරාත් කියන්නේ රෝහිත් කියන්නේ හොඳ නායකයෙක් කියලා. මම හිතන්නේ රෝහිත් කියන්නේ හොඳ නායකයෙක්. රෝහිත්ගේ නායකත්ව ලක්ෂණ මම IPL තරගාවලියේදී දැකලා තියෙනවා. එයා තීරණ ගන්න හරි දක්ෂයි. ඒ වගේම තමයි රාහුල් ද්‍රාවිඩ් ගොඩාක් දක්ෂ පුහුණුකරුවෙක්. ඉතින් මේ දෙන්නා ඉන්දියා කණ්ඩායම අරගෙන යන ගමනට මමගේ උපරිම සහය දෙනවා. මමගේ දායකත්වයේ 100%ක්ම දෙනවා. මමයි රෝහිතුයි ගොඩක් අවස්ථාවල එකතු වෙලා කතා කරලා තීරණ ගත්ත අවස්ථා තියෙනවා. අපි දෙන්න අතරේ හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඉදිරියටත් අපි අතරේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෝලි කියන්නේ තමන්ට නායකත්වය අහිමි කළ හේතුව දැන් පැහැදිලි කියලා. මට තේරුම් ගන්න පුළුවන් මම කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරපු හේතුව. ICC තරගාවලි ජය ගන්න අපේ කණ්ඩායම අසමත් වීමත් එක්ක තමයි එයාලා තීරණය කළේ මම නායකත්වයට හොඳ නැහැ කියලා. මම දන්නේ නැහැ ඒ තීරණය හරිද වැරදිද කියලා. කොහොම වුණත් මම මේ තීරණයට ගරු කරනවා. ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක මොකක් හරි තාර්කික පදනමකටනේ මේ තීරණය ගන්න ඇත්තේ. ඉතින් මම ඒ ගැන වැඩි හිතන්න යන්නේ නැහැ. මම නායකත්වයේ දීපු කාලේ මගේ උපරිමය මම කණ්ඩායමට දුන්න නිසා මට කනගාටු වෙන්න හේතුවක් නැහැ. ওই විදිහට තමයි කොලි නායකත්වයෙන් සමුගැනීමේ සටහන තියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.